රජය විසින් වරින් වර සිදු කරන ලද වැටුප් සංශෝධන හා අමාත්‍ය මණ්ඩල තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම්වලට වැටුප් විෂමතාවක් සිදු ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ 2016 ජනවාරි පළමුවෙනිදා සිට 2020 ජනවාරි පළමුවෙනිදා දක්වා විශ්‍රාමගත රාජ්‍ය නිලධාරීන් සඳහායි. මෙම වැටුප් විෂමතාව විවත් කිරීම තුළින් විශ්‍රාමික රජය නිලධාරීන් 83,000කට සිත සැලසෙනු ඇති. මේ අනුව 2016 පෙබරවාරි 25 වනදා නිකුත් කළ චක්‍රරේඛයට අනුව සම්පූර්ණ වැටුප පදනම් කර ගනිමින් උපරිම රුපියල් 2,500ක වැඩිවීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. කොළොන්නාව ජලකෙලීම් නතර කිරීම සඳහා මේ වන විටත් සැලසුම් සකස් කර තිබෙනවා. ඊට අදාළ නිර්දේශ අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීමටත් ඊට අවශ්‍ය මඟ පෙන්වීම හා අධීක්ෂණය සඳහා කමිටුවක් පත් කිරීමටත් තීරණය කෙරුණා. ළමා දිවා සුරකු මධ්‍යස්ථාන සඳහා සකස් කළ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. දෙවෙනිපුරා සියලු දිවා සුරකු මධ්‍යස්ථානවල එකම කාර්ය පටිපාටියක් අනුගමනය කිරීම මෙහි අරමුණයි. පැඟිරිපත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතේ අනවසර පදිංචිකරුවන් යළි පදිංචි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ කොළඹ තදාසන්න දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේයි.